ආයුබෝවන් අද යුත් එකේ කරාච්චිකට අපේ යාළුව හැම දිනෙකම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාවේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් ඉංග්‍රීසි නම්බර්ස් තියෙන සෙඩාන් කාස් කීපයක් ගැන. ලංකාවේ වාහන මාකට් එකේ මිල ගණන් වැඩිවීමත් එක්ක අපෙන් ගොඩක් යාළුවෝ ඉල්ලලා තිබ්බා මේ වාහන ගෙන්නනකත් තව මාසිකින් ගෙන්නන්න පුළුවන් බජට් එක වෙනස් වුණාට පස්සේ එහෙමත් නැත්නම් අපිට තව මාස කීපයක් අවුරුද්දක් දෙකක් කියන්න බෑ කොයි වගේ කාලයක් බලාගෙන ඉන්න වේද කියලා. ඉතින් වාහන ගෙන්නන කල මේ කාලය පාවිච්චි කරන්න හොඳ වාහන කීපයක් ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා ගොඩක් යාළුවෝ කියලා තිබ්බා. ඒක නිසා තමයි අද මේ වීඩියෝ ඔයාලට අරන් එන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. අද මම කතා කරන්නේ Dave, Proton, Hyundai, Kia. මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් තුනේ වාහන ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් වලින් Hyundai වගේම Dave කියන බ්‍රෑන්ඩ් එකේ වාහන අපේ ගෙදර තිබිලා තියෙනවා. ඒක නිසා ඒ අත් දෙකීම් එක තමයි මම ඔයාලට මේ දේවල් කියන්නේ. ඉතින් ඔයාලගෙන් තවත් ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ වාහන වලට හොඳ බ්‍රෑන්ඩ් ලොයල්ටි එකක් නැහැ. හැබැයි මේ වාහන ජරාව, මේවා ගන්න එපා, මේවා ගත්තොත් අනාතයි, ඒ වගේ කෝණකින් බලන්න එපා. ඔයාලට ගොඩක් වගකීමෙන් කියන්නේ මේ වාහන පාවිච්චි කරලා තියෙන හින්දා මං කියන දේවල් වලින් ඔයාලට යම්කිසි දෙයක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් මතක් කරන්න ඕන. මේ වාහන වලට බ්‍රෑන්ඩ් ලොයල්ටි එකක් නැහැ. ඒ වගේ මේ වාහන වලට අමතර කොටස් තියෙනවා. හැබැයි අර Toyota වාහනයකට, Nissan වාහනයකට අමතර කොටස් හොයාගන්න වගේ තමත්ම ඉක්මනින් හොයාගන්න බෑ. මම මෙහෙම දෙයක් කිව්වොත් ඔයා ගාන අඩුවට වාහනයක් හොයන්නේ ගොඩක් වෙලාවට ඔයා ගාව සල්ලි නැති හින්දා. ඉතින් ඒ වගේ සල්ලි නැති කෙනෙක් ගොඩාක් කාර්යබහුල වෙන්න බෑනේ. ඒ කියන්නේ දැන් ගොඩාක් දක්ෂ ව්‍යාපාරිකයෙක් නම්, ගොඩාක් බිස්නස් තියෙන ව්‍යාපාරිකයෙක් නම් එයා කලබලයි. එයා දියුණු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒත් කලබලයි. ඒ වගේ කලබල කෙනෙක්ට මේ වගේ වාහනයක් ගත්තොත් ඇත්තටම කරදරයි. මොකද ගැරිජ් ගාන යන වාහනයකට කෑල්ලක් නැති වුණොත්, ලයිට් එකක් නැති වුණොත්, පංචිකාවත්තේ ගාන අඩුවට තියෙන තැනක් හොයාගෙන වාට ට්‍රැවල් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම ගොඩක් කාර්යබහුල කෙනෙක්ට මේ වගේ වාහනයක් අරන් අනිත් පැත්තට විකුණ ගන්නවත් හදිසි ව්‍යාපාරික තීරණයක් සඳහා, එහෙමත් නැත්නම් තමන්ට මොකක් හරි වෙන ඔෆර් එකක් ඇවිල්ලා මොනවා හරි දෙයකට මේ වගේ වාහනයක් එහා මෙහා කර ගන්නවොත් මේ වගේ බ්‍රෑන්ඩ් එක වාහනයක් ගත්තොත් ඉතින් ඇත්තටම කරදරයි. හැබැයි ඒ වගේ කට්ටියට මැච් වෙන්නේ Toyota වගේ ඇත්තම ජපනිස් වාහන. ඉතින් ඔයා කාර්යබහුල නැත්නම් වාට වාහනේ විකුණන්න ඕන නම් වාට හිතනවා නම් ලබන අවුරුද්දේ මෙන්න මේ කාලෙ වෙද්දි මං වාහනේ විකුණනවා කියලා ඔයා ටිකක් මාස දෙක තුනක් කලින් ඉඳන් මේ වාහනේ විකුණන්න දාලා තියෙන්න ඕන. ඉතින් මේ දවස්වලත් මේ වාහන වල සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා ෆ්‍රී ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පුළුවන් වෙබ්සයිට් වල ගොඩක් ලොකුවට මිල ගන්න දාලා තියෙනවා. විශේෂයෙන් මේ Dave වාහන වලේ මට හිතා ගන්න බෑ. අපේ ගෙදර තිබ්බේ Dave නබීර කියන කායක, ගොඩක් හොඳ කන්ඩිෂන් එකක් තියෙන කායකක්. ඇත්තටම මාස 6කටත් වඩා ගියා මේ කායක විකුණ ගන්න. ඉතින් ඔයාලට මේ දේවල් තමයි මම කියන්නන්නේ. ඒ වගේම තවත් ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් මේ වාහන වල මම ගණන් කිව්වට පස්සේ ඔයාලා රිය 7 එකේ හැමත් නැත්තම් මික්මන් එකේ ගණන් බලලා ඔය ගණන් වලට වාහන ගන්න නැහැ, බොරු කියන්නපා කියලා අපිට බනින්න එපා. ප්‍රායෝගිකව මේ වාහන මිල වැඩි වෙන්න කලින් මේ වාහන ගණිද්දි වගේම විකුණද්දි එහෙම මේ කියන කොරියන් බ්‍රෑන්ඩ්ස් වලට, චයිනීස් බ්‍රෑන්ඩ් වල වාහන වලට එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ. ඒක තමයි තිත් ඇත්ත. ගොඩක් වෙලාවට මේ වාහනයක් ගන්න දුප්පත් මිනිස්සුෙක්නේ. එහෙම අරගෙන ආපහු අනිත් පැත්තට විකුණද්දි දැන් මේ දවස්වල අනිත් වාහන ගොඩාක් ඩිමාන්ඩ් වෙලා තියෙන. ඉතින් ඒකින්ද මේවා ඩිමාන්ඩ් වෙන්න ඕන කියලා එයාලා හිතලා එක එක ගණන් වලට වාහන දානවා. හැබැයි එහෙම දැම්මට ඇත්තට මේ වාහන ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන ගණන් වලට ගන්නෙත් නැහැ. ඉතින් මේ වාහන මිලදී ගණිති දෙවෙනි වර විකිණීමේදී කේවල් කරලා ඔය රිය 7 හරි ඉක්මන්න එකේ හරි දාන ගණන් වලට නෙමෙයි යන්නේ, ඊට වඩා ගොඩාක් අඩු ගණන් වලට මම විකුණලා තියෙන හින්දා මගේ අත්දැකීමෙන් තමයි මේ දේවල් කියන්නේ. හරි, අපි මුලින්ම කතා කරමු Dave වාහන ගැන. Dave වල Leganza වගේම Napier කියලා බ්‍රෑන්ඩ්ස් දෙකක් තියෙනවා. මේ බ්‍රෑන්ඩ්ස් දෙකෙන් වාහන ඔයාලට මිලදී ගන්න පුළුවන්. Dave කම්පැනි එක ගැන කතා කරොත් මේ වෙනකොට Dave කම්පැනි එක ලංකාවේ නැහැ. ලංකාවේ ඩීලර් කෙනෙක් නැහැ. ඒකෙ හින්දා මේ වාහනයට ටිකක් ගොඩක් අයගේ ලොකු ප්‍රියතාවයක් නැහැ. අපු කාලේ පොඩ්ඩක් ජනප්‍රිය වෙලා හොඳ තැනක තිබ්බ. හැබැයි මේ වෙනකොට මේ වාහන ගැන මිනිස්සුන්ගේ තියෙන පර්සෙප්ෂන් එක එච්චර හොඳ තැනක නැහැ. හැබැයි මේ වාහනයට සමහරක් ජපනීස් බ්‍රෑන්ඩ් වල සමහර කෑලි මැච් වෙනවා. ඒකෙ හින්දා ෂේප් එකේ දුවන්න පුළුවන්. හැබැයි ලයිට් එකක්, මොනා හරි වීදුරුවක්, මේ වගේ දෙයක් ඩැමේජ් වුණොත් හොයාගන්න හරි අමාරුයි. කෑලි තියෙනව නැත්තේ නෑ. අර මං කලින් කිව්වා වගේ ටිකක් රස්තියාදු වෙලා තමයි පාර්ට්ස් හොයාගන්න වෙන්නේ. ඒ වගේම එන්ජින් පාර්ට්ස් ගැන කතා කරනවා නම් හොයාගන්න අමාරුයි. අපේ ගෙදර Dave නපීර කායකක් තිබ්බා. ඒ කායකට එන්ජින් එකක් තියල තිබ්බේ Toyota. ඉතින් ඒකින්ද එන්ජින් එක පවර්ෆුල්. එහෙම තියපු එන්ජින් එකක් තිබ්බේ හින්දා වාහනේ ප්‍රශ්නයක් නැතුව, කරදරයක් නැතුව තිබ්බා. Leganza එක ගැන කතා කරනවා නම් ඒකත් ඒ වගේම තමයි. ඉතින් Leganza එකේ නබීර එකේ ඇතුලේ කම්ෆර්ටබල් එක ගැන කතා කරොත් ඉතාමත්ම හොඳ සැප පහසුවක් තියෙන, හොඳ සීට්ස් තියෙන වාහනයක්. සැප පහසු ඉස්තරම්, ඒ වගේම සස්පෙන්ෂන්, ඒ වගේ දේවලුත් හොඳයි වාහනේ. ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් මේ වාහන වල සාමාන්‍යයෙන් 1.5 ලීටර් වගේ එකක් ගන්නවා නම් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා ඔටෝනත් මැනුවල් උනත්. හැබැයි මේ වෙනකොට මේ වාහන වලට එන ඔරිජිනල් එන්ජින් නැතුව Toyota වාහනයක හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වාහනයක එන්ජින් එකක් තියලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ.
ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට මේ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන ඔයාලට හරිය අදහසක් කියන්න බෑ 1.3 වගේ එන්ජින් එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි 1.5 වගේ එකක් තියෙනවා නම් මේ වගේ සෙඩාන් කායක හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා ඉතින් මේ ටික පටන් ගත්තින් මම මුලින් කිව්වා වගේ ඔයාලට ටිකක් කාලය වැය කරන්න පුළුවන් නම් සල්ලිත් අඩුයි නම් මේ කාලේ තියෙන ඔප්ෂන් එකක් විදියට ඔයාලට ලක්ෂ 15ට අඩුවෙන් ඉංග්‍රීසි නම්බර් එකක් තියෙන මේ ඩේව් වගේ බ්‍රෑන්ඩ් එක කායකක් ගන්න පුළුවන් මම ගත්ත කාලේ අපේ ගෙදරට ගත්ත කාලේ මේ වාහනේ ගත්තේ ඩේව් නපීර ජී නම්බර් එකක් හොඳම කන්ඩිෂන් සුපිරිම විදිහට පේන්ට් එකක් තිබ්බා අපි ගත්තේ ලක්ෂ 9කට අපිට විකුණන්න පුළුවන් වුණේ ලක්ෂ 8.5කට ඉතින් මේ වාහන මාකට් එකේ මිල ගණන් වැඩි වෙන්න කලින් තිබ්බ ප්‍රයිස් එක ගැන කතා කරොත් මම දැක්ක අපේ කායකම විකුණන දාලා තියෙනවා ලක්ෂ 9කට ඒ කියන්නේ 2020 මුල වගේ කායකම දාලා තියෙනවා මම දැක්ක විකුණන ලක්ෂ 9කට ඒත් විකුණලා තිබ්බ නැහැ සෑහෙන කාලයක් ඇඩ් එකේ ඉතරම තියෙනවා ඉතින් මේ දවස්වල නම් ලක්ෂ 18ක් 20ක් වගේ ගානකටත් මම දැකලා තියෙනවා දාලා තියෙනවා හැබැයි එහෙම දැම්මට ඒ ගණන් වලට වාහනේ විකිණෙන්නේ නැහැ කවුරුත් ගන්නෙ නැහැ ඒක තමයි තිත්ත ඇත්ත ප්‍රෝටෝන් ගැන කතා කරනවා නම් ප්‍රෝටෝන් වල තියෙනවා වීරා ඒ වගේම වජ ජෙන්2 කියලා බ්‍රෑන්ඩ්ස් ටිකක් ප්‍රෝටෝන් වල තෝණතරම් පාර්ට්ස් අපිට හොයා ගන්න පුළුවන් ලාන්සර් CB කියන මොඩල් එකේ බොඩි ෂේප් එකට හදන්නේ ඒ වුණාට ලාන්සර් CK කියන මොඩල් එකේ එන්ජින් පාර්ට්ස් තමයි ප්‍රෝටෝන් වීරයකට මැච් වෙන්නේ ඒකින්ද ප්‍රෝටෝන් වීරයක හොඳ කායකක් මේකේ 1.5 වගේම 1.3 වාහන තියෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරද්දී 1.3 එකට වඩා 1.5 එකේ තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය හොඳ ඒක නිසා 1.5 එක තමයි ලංකාවේ ටිකක් වැඩි මාකට් එකක් තියෙන්නේ මේ දවස්වල 1.5 එක ගොඩක් මේ වෙබ්සයිට් වල විකුණන දාලා තියෙනවා අඩුයි 1.3 තමයි විකුණන දාලා තියෙන්නේ ඉතින් කලින් K නම්බර් එකක් තියෙන මේ වීර එකක් වගේ වාහනයක් අපිට ලක්ෂ 12ක් වගේ මුදලකට හොඳම කන්ඩිෂන් එකේ තියෙන වාහනයක් ගන්න පුළුවන් මේ වෙනකොට ලක්ෂ 15ක් 16ක් වගේ වෙනවා. ඉතින් ඔයා මිලදී ගණිතේ පුළුවන් තරම් උත්සාහ කරන්න 1.5 එකක් ගන්න. ඒක වගේ ඉන්ධන කාර්යක්ෂමතාවයට ගොඩක් හොඳ වෙයි. මේ වාහනේ බොඩි පාර්ට්ස් වලට නම් පොඩ්ඩක් රස්ති ආද වෙන්න වෙයි. හැබැයි එන්ජින් පාර්ට්ස් වලට නම් කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේ මේ අතින් තවත් ලංකාවේ ජනප්‍රියකම් තමයි Gen2 එක. Gen2 එක නිෂ්පාදනය කරන්නේ Mazda 3 එක පොඩ්ඩක් කොපි කරලා. ඒකින්ද ඒක ඉන්ටීරියර් එක, එක්ස්ටීරියර් එක මේ හැමදේම Mazda 3 එකට. එහෙමත් නැත්නම් Mazda XLR 2003 2007 ඒ මොඩල් එකට ගොඩාක් සමානකම් තියෙනවා. ඉතින් ඒකින්ද Gen2 එකක් shape එකේ පදින්න පුළුවන්. කලින් Gen2 එකක් තිබ්බ ලක්ෂ 16ක් වගේ මුදලකට කේවල් කරලා ඒ සාමාන්‍ය මුදලකට මිදී ගන්න Gen2 එකේ ප්‍රයිස් එක නම් මම කියන්නේ නැහැ. ගොඩක් වැඩි ගණන් වලට තමයි දාලා තිබ්බ මේ වාහන තියෙන කට්ටිය කියන තර්ක තමයි මේ වාහන ගොඩක් හොඳයි ජපාන් ඒවටත් වඩා හොඳයි ඒ වුණාට ඉතින් මේ අනිත් වාහනවල මිල වැඩි වෙලා තියෙන ගණන් වලට අපේ වාහනවල මිල වැඩි කරලා නැහැ මේවා සාධාරණයි කියලා කියන එක. ඉතින් ජපාන් වාහන වලට තියෙනවනේ වෙන බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකක් මේවට බ්‍රෑන්ඩ් ලෝයල්ටි එකක් නැහැනේ. මේ වාහන ගත්ති ගත්තේ කොයි වගේ මුදලකටද? ඉතින් ඒ ගත්ත මුදලත් එක්ක සලකා බලලා අසාධාරණයක් නොවන සාධාරණ ගානකට ඔයාලා කේවල් කරලා ඒ වගේ වාහනයක් මිලදී ගන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර කීපු දේවල් කරගන්න පුළුවන් නම් හොඳින් වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. Hyundai Accent ඇසෙන්ට් එකක් සාමාන්‍යයෙන් ඔයාලට කලින් මිලදී ගන්න පුළුවන් වුණා ලක්ෂ 12කට වගේ. හැබැයි මේ වෙනකොට ලක්ෂ 17-18 වගේ රේන්ජ් එක මේ වගේ වාහනයක් අලෙවි වෙනවා. ඉතින් Hyundai ඇසෙන්ට් එකත් නරක වාහනයක් නෙමෙයි හොඳ වාහනයක්. ඒ වගේම ඇසෙන්ට් එකත් එක්ක ළඟින් ගියේ ප්‍රයිස් රේන්ජ් එකේ ගිය වාහනයක් විතර Hyundai Elantra එක හඳුන්වන්න පුළුවන්. මේ කායකත් ලක්ෂ 13-14 වගේ රේන්ජ් එක ගියා. මේ වාහන දෙකේම ඉඩකඩ සැප පහසු ඉතාමත්ම හොඳ මට්ටමක තියෙනවා. ඇසෙන්ට් එකේ වගේම Elantra එකේ මොඩල්ස් කීපයක් තියෙනවා. ඉතින් ඒකින්ද මේකේ ෆේස් ලිෆ්ට් තියෙනවා. ඇසෙන්ට් එකක් මිලදී ගණිති ජී නම්බර් එකක් එච් නම්බර් එකක් වගේ තමයි වට ලක්ෂ 15කට වගේ තාමත් හොයාගන්න පුළුවන්. ඉතින් හොඳට හොයලා බලන්න. ඒ වගේ මේ වාහන විකුණනයත් එක්ක කේවල් කරන්න. එතකොට ඔයාලට හොඳ වාහනයක් මිලදී ගන්න පුළුවන්. Kia Rio එකෙත් සාමාන්‍යයෙන් අපිට ජී නම්බර් එකක් එච් නම්බර් එකක් වගේ වාහනයක් කලින් ලක්ෂ 10 12 රේන්ජ් එකේ මිලදී ගන්න පුළුවන් වුණා. මේ වෙනකොට ලක්ෂ 15 16 අතරේ තමයි Rio එකක් අපිට මිලදී ගන්න පුළුවන්. මේ වාහනේ ඇතුලේ ඉඩකඩ ටිකක් අඩුයි අර අනෙක් අපි කියපු වාහන වලට වඩා. හැබැයි අවුලක් නැහැ. සීට්ස් එහෙම ගොඩක් කම්ෆර්ටබල් විදිහට තියෙනවා මේ වාහනේ චේප්. ඉතින් මේ වාහනේ ප්‍රයිස් එක ගොඩක් වැඩි වෙලා නැහැ. ඔයාලා හොයලා බලලා ඔයාලට අර කීප විදිහේ දේවල් කරගන්න පුළුවන් නම් ඕවරෝල් මම මේ වාහන වලට කිව්වේ එහෙම කරන්න පුළුවන් නම් ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන් හොඳ කායකක් විදිහට Kia Rio එක හඳුන්වන්න පුළුවන්. මම හිතනවා ඔයාලා වැඩි අවධානය දුන්නේ නැති Toyota සහ අනිකුත් බ්‍රෑන්ඩ්ස් පස්සෙම ගිහින් හිටපු වෙලාවක ඔයාලට මේ අනිත් බ්‍රෑන්ඩ්ස් කීපයක් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න මට පුළුවන් වුණා කියලා. ඉතින් මේ වාහන ගැන ඔයත් තව දේවල් හොයන්න මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි පොඩි හඳුන්වා දීමක් විතරයි කරේ. ඒ වගේම ඔයාලගේ ඔළුවේ තියෙන මතය වෙනස් කරන්න මම උත්සාහ කරා. මම ඔයාලව අමාරුයි දාන්නේ නෙමෙයි උත්සාහ කරන්නේ. මම පැහැදිලිව කිව්වා මේ වීඩියෝ එකේදී කාලය තියනවා නම් විතරක් ගන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ වාහන සම්බන්ධයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මගේ අත්දැකීම් විදියට. ඉතින් මේ වාහන මාකට් එකේ මිල ගණන් වැඩි වීම එක්ක ඔයා මේ දවස්වල වාහනයක් හොයනවා නම් ඔයාගේ වාහනේ ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ඔයාලා හැමෝටම සුභ පතනවා.
එවගේම තවත් මේ වගේ වාහන හා සම්බන්ධ දේවල් දැනගන්න කැමති නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් පල්ලේ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අපි දැන් හැම දෙයක්ම අපි ඔයාලත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා ඉන්නවා ඉතින් තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ යූත් එකේ ගරාජ් එක යූත් ගරේජ්